සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රියක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. ඉදිරිවාදීව කරන විවේචනවලට අපි කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ? එවැනි අවස්ථාවල අප කරන්නේ කෝපයෙන් යුතුව විවේචකයන්ට ප්‍රතිපහාර එල්ල කරන එක නම් අපට එක්තරා දේශකයෙකුගෙන් ඉගෙන ගන්න අවශ්‍යව තිබෙනවා. ඔහු සේවය කළේ 18 වෙනි මුල් භාගයේයි. ඔහුගේ නම ජොනතන් එඩ්වර්ඩ්ස්. ශුද්ධ බයිබල් විශාරදයන් ඔහුව සැලකුවේ තීක්ෂණ බුද්ධියක් සහිත දාර්ශනිකයෙකු ලෙසටයි. නමුත් ඔහුගේ සභාවේ පාලක මණ්ඩලය ඔහුගෙන් පළිගැනීමට ඔහුට විරුද්ධව ප්‍රහාර එල්ල කළා. ඔවුන් සිතුවා ශුද්ධෝ සහභාගිකමේ මේසයට සහභාගී වීමට කලින් යමෙකු නැවත ඉපදීමේ අත්දැකීමට පැමිණිය යුතු බවට ඔහු කළ ප්‍රකාශයන් වැරදි බවට. මේ හේතුව මත ඔහුව ඔහුගේ සභාවෙන් ඉවත් කළත් ඔහු හැම විටම ඔවුන් සම්බන්ධව ප්‍රේමයේ සහ කමාව දීමේ ආකල්පයක් ඇතුවයි හිටියේ. ඔහු ගැන සභාවේ කෙනෙක් ලියා තිබුණේ මෙහෙමයි: මම කිසිවිටක දැක්කේ නැහැ ඔහුගේ මුහුණේ පොඩ්ඩක්වත් අසතුටක් තියෙනවා. නමුත් තමාගේ සතුට තම සතුරන්ට ළඟාවිය නොහැකි තැනක තබාගෙන සිටින දෙවියන් වහන්සේගේ මිනිසියෙකු ලෙසටයි මට ඔහු පෙනුනේ කියලායි සභාවේ කෙනා ලියලා තිබුණා. ඔහු කොපි කරලා තිබුණේ පැහැදිලිවම ස්වාමි ක්‍රිස්තුස් වහන්සේගේ ආදර්ශයයි. එදා ඒ ගැලුම් කාර්යයන්ට අපහාස කළ අවස්ථාවේ උන්වහන්සේ පෙරලා අපහාස කරන්න ගියේ නැහැ. ඒ වගේම උන්වහන්සේට ප්‍රසිද්ධිය වැරදි ලෙස චෝදනා කරනකොට උන්වහන්සේ බැටළු දෙනක් ලෝම කපන්නන් ඉදිරි නිශ්ශබ්ද සිටින්නාක් මෙන් නිශ්ශබ්ද සිටියා කියලා යසායා 53:7 අපි දකිනවා. ඔබ විවේචනය කරන විටදීත් ඔබට අභ්‍යන්තර සමාදානය තියෙනවද? ඔබ ශුද්ධාත්මනහසෙන් උපකාර ඉල්ලුවාම ඔබටත් පුළුවන් වැරදි ලෙස කරන චෝදනාවලට, නැත්නම් ඔබට විරුද්ධව වැරදි ලෙස පතුරවන උපදූපවලට ක්‍රිස්තුස් වහන්සේ වගේ ප්‍රතිචාර දක්වන්නට. එවිට ඔබට එරෙහිව කරන නරකම විවේචනවලට හැකි වෙයි ඔබ තුළ තියෙන හොඳම දේ පිටතට ගෙන එන්නට. අපි ආඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්ස, අපේ වැරදි පෙන්වා දෙන, අපට අභියෝග කරන, අපව විවේචනය කරන, අපට අපහාස කරන සියලු දෙනාම තුළින් ඔබ වහන්සේ අපව හැඩගස්වන බව දැනගෙන ප්‍රීතියෙන් යුතුව ඒ හැඩගැස්වීමට අනුකූල වෙන්නට අපට ශක්තිය දුන මැනව. ආමෙන්.